පස්කුවිරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට අද සමාජ හා සාමයික කේන්ද්‍රීය විධායක අධ්‍යක්ෂ ගරු රොහන් සිල්වා පියතුමා මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු ලබා දුන්නා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන මේ හිටපු ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මේ සිද්ධිය සම්බන්ධව දැනගෙන හිටියා. ඔහු මේ සිද්ධිය ප්‍රකාශ කිරීම අත්හැරලා මේ සිද්ධිය ප්‍රකාශ කිරීම පසකලා තමුන්ගේ ඉදිරි අනාගත ගමනක් ගැන විතරක් හිතපු කෙනෙක් බව ඔහු අද ඔප්පු කරලා ඉවරයි. මේක අද ඔබ මං වැනි කෙනෙක් සාමාන්‍ය මිනිසෙක් හැටියට ඔය කතාව අපි කිව්වනම් මේ වෙලාවට අපි ඉන්නේ CID එකේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ඒ කතාව කියලා තාම මං හිතන්නේ එහෙම දෙයකට යොමු වෙලා නැහැ. එහෙම යොමු කරන්න හයියක් තියෙන ආණ්ඩුවක් තියනවද කියන එකත් අපි මේ වෙලාවේ අහන්න. අපරාධයක් ගැන තොරතුරු දැනගෙන වසං කරගෙන සිටීමම අපරාධය. එහෙමනම් කොහොමද මෛත්‍රීපාල සිරිසේන ඒ කතාව කියලා යහතින් අද ගෙදර යන්නට පුළුවන් වෙන්නේ? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවරදී කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. මේ කියන කාරණේ සත්‍ය නම් හිරේ ලගින්න වෙන කාරණයක් නෙමෙයි කියන්නේ. ඒ නිසා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට තමන්ගේ ඩියුටි හරියට කරලා නැහැ. මේ රටේ ජීවිත දහස් ගණනක් විනාශ වෙන තමන් පත් කරලා තවත් ඒක රහසක් විදිහට රැකගෙන මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මේකට සාධාරණත්වයක් ඉස්තු වෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ